ද දින ගරු නීතිපතිතුමා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂ කලයේකම් හේමසිරි ප්‍රනාාදුයන අයවලුන්ට එරෙහිව. දෙදස් දහනමේ පාස්කු ඉරුදදින බෝම ප්‍රහාාරයට අදාළව මියගිය සහත් තුවාල ලැබූ පුද්ගලින් සම්බන්ධයෙන් මිනිමැරීමේ සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාලව, ොරතුරු පදර්ශනය කිරීම කොළ මහදිකරන්නේදී සිදුකනු ලැබවා. එය එසේ සිදුකනු ලැබූ ත්‍රිපුද්ගල විනිසු මරුලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජ ජයසුන්දර සහ හිටපු ආරක්ෂ කලේකම් හේමසිරි ප්‍රනාන්දු යනාය සම්බන්ධයෙන් වෙන වෙනම නඩුයි බාග දෙකක් සඳහා ගරු අග්‍ර විනිශ්්‍ය කාරයතුමාන් වෙත ඉල්ලීමක් කිරීම සඳහායි. එම ඉල්ලීමද අදදිීන ලිිතව ගරු නීතිපතිතුමා විසින් ගරු අග්‍ර විනිශ්්‍යකාරතුමාන් වෙත ඉදිරිපත් කනු ලැබවා. දෙදස් දහනමේ අප්‍රේල් හත්වන දින සහ දෙදස් දහනමේ අප්‍රේල් විසි එක්ක යන කාලසීමමාම අතර තුළදී, රාජ්‍ය බුද්ධි සේවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවදන මහතාගෙන් ලැබුණු සංවේදී තොරතුරු සහ බුද්ධි ොරතුරු. සහරාන් හශීම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන සහ හෝටල්. සහ අනෙකුත් ස්ථානවලට, බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට. සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට, ඕුන්ට ලබුණ ොරතුරු නොසලකා හැරීම සහ ඒ මත කටයුතු කිරීමට මුළුමනින්ම අප හොසත්වීම හේතුවෙන් දෙදස් දහනමේ අප්‍රේල් විසි එක්වන දින ප්‍රහාරය වැලැක්වීමට අප හොසත්වීම හේතුවෙන් ඔවුන් දන්ඩනීති සංග්‍රහයේ දෙසය අනුහාය වන වගන්ති අයටතේ සහ තුන් සය වන වගන්තියටතේ මිනි මැරීමට සහ මිනිමැරීමට තැත්කිරීමේ වරදට වග කිව යුතුව යන පදනම මත මරණ දෙසේ හැත්ත පහක් සිදුකිරීම සහ. න්සිියකට ආසන්න පිරිසකට තුවාල සිදුකර මිනි මැරීමට තැත්කිරීම චෝදනාවන් සම්බන්ධෙන් ගරු නීතිපතිතුමා විසින් කොළව මහදිකරන්නේ අද දින තොරතුරු ප්‍රදශනය කිරීම සිදුකනු ලැබවා. අදාල බුද්ධිතොරතුරු ලැබී තිබියදී ඒ මත කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත්් ජයසුන්දර සහ හිටපු ආරක්ෂකලේකම් හේමසිරි ප්‍රනාාධ්‍යනායවලුන්ගේ ප්‍රබල නොසලකා හැරීමම් සහ ප්‍රබල පැරැහැරිම් හේතුකොට ගෙන මෙම සිද්ධිවලට අදාලව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. හිටපු පොලිස්පති පූජෙ ජයසුන්දර සහ හිටපු ආරක්ෂ කලේකම්, හේමසිටි ප්‍රනාාධ්‍යනායවලුන්ට චෝදනා ගුණකර ඇත්තේ, වර්ෂ දෙදස් දහනමේ අප්‍රේල් හත්වන දින සහ වර්ෂ දෙදස් දහනේ අප්‍රේල් විසි එක්වනදින අත්‍ර කාලය තුළදී, බෝම්භ පුපුරුවා හරින බවට අනාව්‍යය වන තොරතුරු. ඔවුන් සන්තකේ තිබියඇදී එම තොරතුරුුවල සඳහන් සහස්්‍යක ක්‍රියාාව වැලැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගැනීම පැහැරහැරීමෙන් හෝ නොකරහැරීමෙන් අන්තරායන් කොපමන තද බල දෙයත්, පුද්ගලීන්ගේ මරණය සිදුවේ හැකි බව හෝ ශාරීරිික හානියක් එම පැහැරහැරීමෙන් සිදුවියේ හැකි බව සාක්ෂි මත අනාව්‍යය වන බැවිනි. ඒ අනුව සාහසික ක්‍රියාවන බෝම්භ පුපුරුවා ජීවිතහානි සිදුකිරීම වලාක්වා ගැනීමට ක්‍රියාකිරීමට අප හො සත්වීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපුෝ ආරක්ෂ කලේකම් හේමසිරි ප්‍රනාාන්දු යන අයවලුන් මරණයට පත් වූ පුද්ගලින් සම්බන්ධෙන් ඔවුන්ගේ අනීතික නොකරහැරීම් නිසා මිනිමැරීමේ වරදට වගකිව යුතු බවත් තුවාල ලැබූ පුද්ගලින් සම්බන්ධයෙන් මිනීමැරීමට තැත්කිරීමේ වර්දවල් යටතේ ගරු නීතිපතිතුමා විසිෙන් චෝදනවලට අදාළ තොරතුරු ප්‍රදශනය කිරීම අද දින සිදුකරනු ලැබ්වා